අයිබෝවන් ඔබේ සිතවිලි තවමත් සසල බව අප දන්නවා සසල සිතවිලි නිසල කරන අපේ වෑයම බිඳුනු බැඳුනු සිතක රස මත කවුසන මාත්‍රා අද ඔබ සමග අද මාත්‍රා වැඩසටහනේ ඊටම රසපූර්ණ ගීත පෙළක් තිබෙන බව මුලින්ම කියව යුතුයි පරණ ගීතයි අලුත් ගීතයි ඒ ගීත රසට ගයන්නට අප සමග අලුත් පරපුරෙන් ගායකාවක් සහ ගායකයෙකුත් සිටිනවා අද කවුද අපේ ආරාධිත අමුත්තා මම විශ්වාස කරනවා නිසකවම ඔබට ප්‍රියමනාප කෙනෙක් අවුරුදු 45කට වැඩි කාලයක් වේදිකාවෙන් සිනමාවෙන් සහ ටෙලි නාට්‍යෙන් ඔබ හොඳින් හඳුනන ජේෂ්ඨ රංගන ශිල්පියෙක් මේ තමයි ආනන්ද වික්‍රමගේ මහත්තයා ඉතාම ජනප්‍රිය රංගන ශිල්පියෙක් එතකොට ආනන්ද වික්‍රමගේ මහත්තයා නියෝජනය කරන්නේ ප්‍රීතිමත් කලාපවුලක් ඒකත් මම හිතන්නේ මුලින්ම කියන්න ඕනේ ඒක කවුරුත් රසිකයෙක් දන්න කාරණාවක් පළවෙනි ගීතේ හරිම ලස්සනයි හැබැයි ඊට ඉස්සෙල්ලා මට පොඩි ප්‍රශ්නයක් අහන්න හිතුණා අර සෛලාසනයයි චූඩාමාණිකයයි තාරාදේවි මතකද චූඩාමාණිකේ තමයි මගේ මුල්ම චිත්‍රපටය සෛලාසනේ තමයි වේදිකා නාට්‍ය ඒ කියන්නේ ආරම්භයේනේ සෛලාසනේ ඔව් ඔව් चूडामानी के चित्रपट संबंध उने विजयधर्म श्री महात्म्यागे आराधने मत यदल मे नवक नल्विक हेवा मे मे ये चरितेट इसर तिबुना चंदन अरे दवाल दुलाहट है मे पोली सिंह के विस्तर ඒකේ මේ පොඩි මිනි මෙරුමක් ගැන නිවුස් එකක්. ඒ නිවුස් එකේ තියෙනවා මේ මිනි මෙරුමට සැකසහිත කොණ්ඩේ පැත්තට පීරු අහිංසක පෙනුමැති අඩි 5ක විතර උස ඇති තරුණෙක් පොලිසියෙන් මේ සැක කටයුතු හොයයි කියලා. එතකොට ඔය ඔය හැඩ ලක්ෂණ තියෙනවා පිටපතේ. දැන් මේ පිටපතේ හැඩ ලක්ෂණ තියෙන මිනි මරුවව තමයි විජය හේව්වේ. लूशन बुला सिंगल अध्यक्ष मम रंग चित्रपट अध्यक्ष ඉතින් ඒක ටිකක් සුපුරුදු චරිතයක් නේ දැකලා තියෙනවා කරලා තියෙනවා ඉතින් ඒකෙන් තමයි මේ ටෙලි නාට්‍ය කලාවට මම මේ කාරණා තුනම මුලින් ප්‍රශ්න කළේ දැන් පළවෙනි නාට්‍ය පළවෙනි සිනමා පටය සහ පළවෙනි ටෙලි නාට්‍ය මේ පළවෙනි අවස්ථාව වලින්ම තමුන්ට මේ මාධ්‍යයේ පවතින්නට පුළුවන් කියන බව පෙන්නපු තරුණයෙක් තමයි අද මේ ජේෂ්ඨ රංගන ශිල්පියෙක් බවට පත් වෙලා ඉන්නේ දැන් මේවා අපිට ටිකක් එහාට ගිහිල්ලා තව කතා කරන්න පුළුවන් ඒ පළමුවෙනි ගීතය ඒකත් හරිම අපූර්වයි මම හිතන්නේ මේ ගායන ශිල්පියා විශේෂයි තියෙන ගීත ටිකක් උනාට තවමත් ඒ ගීත අමරණීය ගීත බවට පත් වෙලා තිබෙනවා රොණට ඇදෙන සමනලියක විලස අරුණ සීති මේ ගීතේ කොහොමද මේ ගීතය ගායනා කරන්නේ නිහල් ජයවර්ධන අපේ නැසීගිය කලාකරු ඩොමි ජයවර්ධනගේ පුත්‍රයා පුත්‍රයෝ දෙන්නේ කිටියා මේ නියාලුයි රෝය් ඒ දෙන්නම මගේ හොඳ මිත්‍රයෝ රෝය් එක පහු කාලේ අපි වේදිකා නාට්‍යවලත් රඟපෑව නිහල් එක්කත් මම රඟපාලා දිනවා ඉතින් මේ නිහල්ගේ මේ ගීතය අත්වශාර චන්දන කිව්වා වගේ ගීත අතලොස්සයි කියලා තියෙන්නේ මේ ගුවන් විදුලියෙන් ඇහෙනවමත් හරි අඩුයි ඉතින් මේ ගීතේ හරි සිත්ගත් ගීතයක් මේ ගීතේ මම නිකන් හඳුන්වන්නේ මේ අභිනිෂ්ක්‍රමණය කරපු අවංක පෙම්වතාවක් කියන අදහස. ඒ කියන්නේ දැන් ඒ කාලේ ඔය හරි අමාරුයි නේ. ඉතින් ආදරයක් දිනා ගන්න අවසරයක් ලබා ගන්න දැන් ඔගේ ආදරේ ලාභ නැහැ නේ. ඉතින් මේ ලැබපු මේ පෙම්වතා තමුන්ගේ පෙම්වතිය ලැබුණාට පස්සේ ඔහු මේකේ බොහෝම සංයමය සංසුම්ව ලස්සනට කියනවා මට මං උඹ එක්කන් යනවා මේ කියන්නේ රැක ගන්නම් මගේ තියෙන පාළුව රැකගේ වචන ටික බොහොම ලස්සනට අපි කරුණාරත්න අභිෂේකර ශූරීන් ගලපලා ලියලා තිනවා. ඉතින් ඒ ඒ නිසා මම මේ ගීතය අත්වශයෙන් මගේ මිත්‍රයා නිහල් වෙනුනොත් මේ අවස්ථාවේ මම තෝරගත්තා.
ඒකේ තිය අපි රස වෙනමු අදත් වෙනද වගේම අපිට සංගීතය සපයන්නේ අපේ වාද්‍ය වෘන්දයේ උදේෂෙන්දුල සමග සාරෝ වාද්‍ය ශිල්පීන් පිරිස අද ගායනෙන් එකතු වෙනවා උදාරාකාරිය පෙරම මාත්‍රා නර්වන ඔබට මතක ඇති මේ අපේ යෞවන ගායන ශිල්පිනිය ඒ වගේම තවත් දක්ෂ ගායකයෙක් අප සමග ඉන්නවා මංජුල ප්‍රභාෂ් දැන් මේ ගීතය ගායනට මම ආරාධනා කරන්නේ මංජුල ප්‍රභාෂ්ට මුල් ගීතයේ නිහාල් ජයවර්ධන ගීපද රාජක කරුණ රත්න අබේසේකර මේ ගීතයේ සංගීතය නාරද දිසාසේකරයන්ගේ විලස අරුණ සීතේ
කනට කොඳුර කොඳුර ගයන මානු ගයුව ගීතේ පින්නට ලැබුණු මියුලසේ සැතපෙන මගේ දෙනේ අද අපි රසමතක අවසන්නේ ජේෂ්ඨ රංගන ශිල්පී ආනන්ද වික්‍රමගේ මහත්තයාගේ. දැන් මේ ආනන්ද වික්‍රමගේ රංගන ශිල්පියා 1976 ක්ෂේත්‍රයට එනකොටම ඊළඟ අවුරුද්ද 1977 රාජනාට්‍ය උළෙලේදී හොඳම වේදිකා නළුවාට හිමි සම්මානය දිනා ගන්න. අවුරුද්දකින් රන් කිරුළ නාට්‍ය. කොහොමද ඒක අවුරුද්දකින් රන් කිරුළු පැලඳේ? කොහොමද ඒ අවුරුද්දේ චිත්‍රපටියට මම තෝරගත්තට පස්සේ තමයි මේ නාට්‍ය උත්සවයේ තිබුණේ. ඉතින් එතනදී තමයි මේ රන් කිරුළ කියන නාට්‍ය මගේ හිතවත් අපේ මිත්‍රයා ජයසේකර අපොන්සු තමයි රචනා කළේ. ඉතින් මේකේ මේ මට හොඳම නළුව සම්මානය ලැබුණා. ඉතින් අපේ අධ්‍යක්ෂකතුමා විජේ ධර්මශ්‍රී බොහොමත්ම කැමති වුණා. ඒ කියන්නේ ලොකු මේ රඟපෑමේ සහතිකයක් ලැබුණා වගේනේ. ඉතින් මේ මේ ඒක ගැන බොහොම උදම්මනෙන් කතා කරා. මේ චිත්‍රපටය කරන අතරේ තමයි මේ සම්මානය ඔබට හිමි වුණේ. ඔව් මට හම්බ වුණේ. මට වේදිකා නළුවාලෙස. ඔව්. දැන් අපි අර චූඩාමාණික්කය මම හිතන්නේ මේ චූඩාමාණික්කයත් ඔබේ ජීවිතයේ චූඩාමාණික්කයක් වගේ. අනිවාර්යයෙන්ම වැදගත්. ඒ චිත්‍රපටය ගැන කතා කරමු. මොකද මේ ළඟ ගීතයේ චූඩාමාණික්ක චිත්‍රපටයේ බොහොම ලස්සන ගීතයක්. ඔව් මං කිව්වේ අර මුලින්ම මාව ඒ චිත්‍රපටියට අර තිරනාටකයේ මිනිමරුවා වේවනේ. ඉතින් ඔය කීප දෙනෙක්ම පරීක්ෂණ පැවැත්වුවා. ඉතින් විජේ ධර්මශ්‍රී මහත්මයාටත් උමනා කරලා තිබ්බා නවක නළුවෙක් හඳුන්වා දෙන්න. ඉතින් ඔහු ඒ දවස්වල ඒක ගොඩක් දුරට කළා. ඉතින් ඊට පස්සේ කාලගුණ දෙපාර්තමේන්තුවේ තමයි ඔහු වැඩ කළේ. මම සුදර්ශි ශාලාවේ ඉඳන් ගියා ඒ හම්බ වෙන්න. ගියාට පස්සේ මෙයා දැකලා මාව එක පාට ගුවා මේ ඉන්නේ මගේ මේ මේ මං හිතපු මිනිහනේ මේ මගේ මේ මේ චරිතෙනේ කියලා. පස්සේ ඉතින් අපි කතා බහ කරලා පොඩි සම්මුඛ පරීක්ෂණයක් ඔහු පෙන්වන්න කියලා කියලා ඊට පස්සේ ওই චිත්‍රපටියට මෙයා වුණා. දැන් මේ ගීතයේ තියෙන්නේ මේ ගීතයේ තමයි ඉතින් මගේ ජීවිතයත් එක්ක බොහොම බද්ධයි. මොකද මේ ඒ චිත්‍රපටියේ මම මේ ප්‍රධාන චරිතය රඟපෑවේ මමයි වසන්ත චතුරානි අපි දෙන්න ආදරවන්තු වශයෙන් ගයන ගීතයක් වික්ටර් රත්නායකගේ මේ වික්ටර් රත්නායක මහත්මයාගේ. ඉතින් මේ මේ ගීතය ගැන හුඟක් අය මේ අගමුල දන්නේ නැහැ. මේ ගීතය ඇහුම්කන් දෙනවා රස විඳිනවා නමුත් මේ මොකද්ද කියලා එක කොහෙද කවුද කියන එක දන්නේ නැහැ. ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඔව් ඒ කියන්නේ හුඟක් අය මගෙන් අහනවා. දැන් මේ අපි ශේස්ත්‍රයේ අයත් මට කියනවා අපි ඔය සින්දු ගැන හරීමේ කතා හරි ලස්සන සින්දුවක් තියෙනවා වික්ටර් රත්නායකගේ අහලා තියෙනවාද මේ ආනන්ද හරීමේ කියද්දි. ඉතින් කියනවා මම ඉතින් මමනේ පිච්චර් එකේ හිටියේ ප්‍රධාන චරිතය කරුවේ මමනේ මේ ප්ලේබැක් කළේ කියලා. ඉතින් මේ ඉතින් ඒක ඒක හරි මේ සුන්දර මේකක් අත්දැකීමක්. ඉතින් මේකෙන් දැන් අපි බලන් ඉන්න ප්‍රේක්ෂකයින්ටත් දැනගන්න පුළුවන් මේ ගීතය මොකේද කවුද මේ කොහෙද කියන්නේ. දැන් මයිතර ප්‍රේක්ෂකයන්ගේ තියෙන ප්‍රශ්නේ අර මිනිමරුවට මොකද උනේ කියලා. එතකොට නිදහස් වුණාද මිනිමරුවා? ඔව් මිනිමරුවා බේරුණා. ඉතින් ඒකේ රවින්ද්‍ර රන්දනී තමයි දුෂ්ටය වශයෙන් මේ මැණික් ගල හොරකම් කරන්නේ. පස්සේ මම නුවර එළියට ගිහිල්ලා මගේ පෙම්වති වසන්තිත් හම්බ වෙලා අපි ඉතින් ප්ලෑන් කරලා කොළඹ ඇවිල්ලා මේ පුවත්පත් මාධ්‍ය කරුව හම්බ වෙලා ඔ මේ කරලා කොහොම හරි අන්තිමට මිනිමරුව අල්ලගත්තා. මිනිමරුව අන්තිමටම සල්ලි බෑග් එකක් අරගෙන ගිහිල්ලා මූදු වෙරළට ඉඳා ගනිල්ලා කියලා උඩු විසි කරනවා. ඒ කියන්නේ තණ්හාව අන්තිමට කාටවත් නැති වෙනවා උලගේ පාවිලා යනවා. මොකද මිනිමරුවට උනේ. අපි එහෙනම් දැන් ගීතේ රස විඳිමු. ආචාර්ය අජන්ත රණසිංහ ගී පද රචනාව. මේ ගීතය සංගීතවත් කළේ සරත් දසනායක. ආචාර්ය වික්ටර් රත්නායකයන් ගායනා කළ ගීතය ගායනට මංජුල ප්‍රභාෂ් අපේ ගායන ශිල්පියාටයි මේ ආරාධනය. මල්ලියක
kam rendi pem situvam nendi malliya kam rendi pem situvam endi aadaravajini patin kavudu silpavan salana kiyagan beri nooru hengum obeduan puranina අදාපි ආනන්ද වික්‍රමගේ රංගන ශිල්පියා සමග මීළඟ ගීතය නම් හරිම විශේෂ ගීතයක් කියලා මම හිතනවා. මේ අත්දැකීම බොහෝ වෙලාවට සුලභ එකක් වෙන්න පුළුවන්. මම හිතනවා මේ ගීත රචකයාගෙත් සුවිශේෂත්වයක් තිබෙනවා කියලා. හාමුදුරුවනේ දනක් බෙදන්නට. මේක ඇත්ත වශයෙන්ම චන්දන මගේ ජීවිතයත් එක්ක බද්ධ වෙච්ච ගීතයක් කියන්න පුළුවන්. මේ අත්දැකීම මම ඇස් දෙකින්ම දැකලා මම බින්දපු කෙනෙක්. ඒ කියන්නේ ඉස්සර අපි හවස් වරුවේ ඉතින් පන්සලට යනවා බුද්ධ පූජාවට වගේ දේවල් වලට අම්මත් එක්ක යනකොට මම ඉතින් මල් කඩාගෙන තෙල් අරගෙන යනකොට අම්මා ලොකු හාමුදුරුවොත් එක්ක කතා කරනකොට හාමුදුරුව කියනවා මේ උපාසක අම්මා දැක්කේ නෑ හුඟක් දවසකින් මේ මොකද පන්සල පැත්තේ යන. ඒකල අම්ම කියනවා මේ ඉස්සර වගේ දැන් ඉතින් එන්න වැප් කරන්න බෑනේ මේ ළමයින්ගේ ළමයෝ මේ ඔක්කොම ඉතින් කතන්දර කියනවා. ඉතින් ඒක තියෙන රස්සාවක් නැති දරුවෝ දරුවොත් බලන්නේ මේ බලන්නේ මං කියලා. ඉතින් ඒකම මගේ එක සහෝදරේ ජූලි කලබලේදී රස්සාවක් නැති උලා. දැන් ඒ ළමයාත් ඇත්තටම මේ එක සහෝදරයෝ දෙන්නෙක් විතර අපේ මහගෙදර හිටියේ. ඉතින් මේ ළමයි බලන්න වෙලා තියෙන්නේ අම්මට. ඉස්සර අර කොටුවක් වගේ හදලා ගෙදර මේ ළමයි 3-4 දෙනෙක් දාලා හැමෝම වැඩට යනවා. ඉතින් අර අම්මට අම්මගේ මේ දේවල් හවස් වෙනකොට ඒ පන්සල් යෑම මේ ඩිස්පෙන්සරියට යෑම ඉන්ජෙක්ෂන් ගහිල්ල මේ ඩයබටික් වලට ඌට මේවට ෂෙඩියුල් එකක් තියෙනවානේ. ඕක ඉතින් අප්සෙට් යනවා. ඉතින් පන්සලට යන එක මග හැරෙනවා. ඉතින් මට ඕක ඔය ගීතය ඇහෙනකොට
ඒ සිද්ධිය ඇත්තටම මතක් වෙනවා මට හිතෙනවා මේ මේක මේ මේ මට මගේ මට වෙච්ච දෙයක් මේ ඉතින් මේ මේක මටම ආවේ මේ වෙච්ච කී දෙයක් කියලා ඉතින් මම හරි කැමති මේ මල් නිබුලත් සිංහල ඒ ගායනා විලාසිතේ ඒ ගීතේට ඉතින් ඕක තමයි මේ ගීතේ ඉතින් මම දන්නවා ඔබ ගුවන් විදුලි මාධ්‍යත් එක්ක බොහොම දැඩිව බැඳිච්ච කෙනෙක් කුංචි කාලේ ඉඳලා එතකොට මේ ගීතේ රචනා කරපු අමරබන්ද රූපසිංහ ගැන ඔබ දන්නවා ඔහු නිවේදකෙක් ගුවන් විදුලියට සම්බන්ධයි ඔහුගේ සහෝදරයෙක් හිටියා ජයම්පති රූපසිංහ කියලා ඉතින් අමරබන්දු රූපසිංහ මහත්මයා මට එක දවසක් මුණ ගැහිලා දෙනවා මං ඒ මහත්මයාට කිව්වා මේ මගේ කතන්දරේනේ මේ අමරය ලියලා දෙන්න කියලා ඉතින් ශ්‍රේෂ්ඨ පුද්ගලෙක් වටිනා පුද්ගලෙක් අපි සලකන්නේ ගුවන් විදුලි භාෂාව හදපු කෙනෙක් හැටියට ප්‍රවෘත්ති භාෂාව ඇත්ත වශයෙන්ම කියන්නේ ඒ වගේම චන්දන මේ අභාග්‍ය සම්පන්න විදියට පෞගිය කාලේ මේ අහසටත් ලක්ුණා අමරබන්දු රූපසිංහගේ නාමය ඉතින් මං ඉදනා මන් දන්නේ මේ 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 දේශපාලඥයෝ රටේ කවුරු හරි තමුංග කෙනෙක් ගැන හඳුන්වනකොට මේ කියනකොට ඔහුගේ දින වටිනාකම දැනගෙන කතා කරනවා නම් කියනවා නම් හොඳයි කියන එක ඉතින් ඇත්ත වශයෙන්ම හොඳ නිවේදකෙක් මං හිතනවා චන්දනලටත් හුඟක් ගුරු වෙච්ච කෙනෙක් අපි මේ ගීතේ රස විඳමු මේ ගීතේ සංගීත ආචාර්ය රෝහණ වේරසිංහ විශාරද මාලනී බුලත් සිංහල මුල් ගීතය ගායනා කළේ අමරබන්දු රූපසිංහගේ ගී පද රචනාව අපේ ගායන ශිල්පිනියට ආරාධනා කරමු උදාරා කාර්යය පෙරම කරන්නේ ඒ වගේ පිං
අද බිඳුනු බැඳුනු සිතක රස මතක අවසන්නට අප සමග ජේෂ්ඨ රංගන ශිල්පී ආනන්ද වික්‍රමගේ වික්‍රමගේ මහත්තයා මේ හොඳම නළුවා ලෙස වේදිකාවේ සම්මාන ගත්ත පළවෙනි සම්මාන ඊට පස්සේ සුමති OCIC රංගම් මේ සරසවි මේ හැම එකේම කුසලතා සම්මාන ලබාගෙන තියෙන කාලයක් තිස්සේ දැන් මේලඟ ගීතය චිත්‍රපටයක ගීතයක් නිසා මට හිතුණා ඔය සම්මාන ලැබීමයි ඔබේ කලා පවුලයි ගැන පොඩ්ඩක් අහන්න මොකද ප්‍රේමණීය ගීතයක් අපිට ඉතිහාසයෙන් හම්බ වෙන ඔබ තෝරගෙන තියෙන්නේ එතකොට ඔබ නිලියකට පෙම් කරන්න පටන් ගත්තේ කවදද කියලා අපිට කියන්න බලන්න නිලියකට පෙම් කළේ අපි අර වෙනිසේ වෙලින්දා කියලා නාට්‍යයක් කෙරුවා මේ ටෝනි රණසිංහ අය මේ ටෝනි බන්දුල විතනගේ අපි ඒගොල්ලෝ ෂේක්ස්පියර් නාට්‍ය කණ්ඩායමක් කියලා උදනදී තමයි මේ පෝෂ්‍යාගේ චරිතය රඟපාන්න මානෙල් ආවේ එතනදී ඉතින් ওই දැන ඇඳුනගත් ඇඳුනුම් කමින් තමයි නිලියකට පෙම් කළේ ඒතර දැන් වැනිසේ වෙලෙන්දලත් පෙම් කරන්න සිද්ධ වෙනවා සිද්ධ වුණා දැන් මම දන්නවා ජනිත් ඊටාම දක්ෂ නළුවෙක් විදිහට ඉදිරියට යන කෙනෙක් දැන් ඔබගේ හෙවණැල්ල වගේ පිටිපස්සේ ඉන්නවා අපි දැක්කා ජනිත් ගැන මොකද හිතන්නේ අනාගතේ ඔබ හිතන ගණීද ඔය ඉතින් ඒගොල්ලන්ටත් දක්ෂතාවයන් තියෙනවා රඟපානවා ඉතින් මං හිතනවා ඉතින් ඊට වඩා දැන් ශාස්ත්‍රයේ ටිකක් පුළුල් නොයෙකුත් නොයෙකුත් විවිධ අංශ තියෙනවා ඒ හැම දෙයක් ගැනම ඉතින් ඒගොල්ලෝ අවබෝධයෙන් වැඩ කරනවා ඒක හොඳයි රඟපෑමටම පමණක් සීමා වෙනවට වඩා තමුන්ගේ හැකියාවෙන් දක්ෂතාවයෙන් ප්‍රයෝජනයක් ගන්න ඕන නම් ඒක ගොඩක් වටිනවා දැන් පවන් සසොම් ගීතය ගැන කතා කරමු ඔව් ඒක චන්දන ඒ මේ මේ හරි මේ ගැළපීම බලන්නේ මේ අමරදේව මාස්ටර්ගේ සංගීතය දැන් මේ ගීතය ගායනා කරන්නේ ඉන්ද්‍රාණි පෙරේරායි දේවානන්ද වෛද්යසේකරයි දැන් ඉන්ද්‍රාණි පෙරේරා කියලා කියවම අපිට හිතෙන්නේ පොප් අන්නේ ඒක තමයි මම කියන්න ගියේ දැන් ත්‍රි සිස්ටර්ස් ලගේ ආගමනයත් එක්ක ඉන්ද්‍රාණියක් අප හැ අහංවඩු ගහලා තියෙන්නේ ඒ විදිහටනේ වෙස්ටර්න් වොයිස් එකක් විදිහට නමුත් මේ මාස්ටර් මේකට හසුරුව නැහැටි දැන් දේවානන්ද වෛද්යසේකර මේ මේ හඬ මේකට උචිත වෙන විදිහට තෝරගෙන මේ හරිම ලයාංවිත තනුවක් මේකට යොදලා තිනවා මට මේ කිය මං කියන්නේ චන්දන් කොච්චර පරණ වුණත් අර අර ගෝල් මොකද්ද මේ පතරන් කියලා පරණ දේ කියනවා වගේ මේ හැම තැනකම මේ ප්‍රිය සම්භාෂණයකට මඟුල් ගේකට ගියොත් මේ ගීතේ ඇහෙන්නේ නැති තැනක් නැහැ විශේෂයෙන් මේ නව පරපුරේ ගායකින් ගායිකාවන් අතරත් සංගීත කණ්ඩායම් අතර 1975 තිරගත වෙච්ච තරංගා චිත්‍රපටය දිග කාලයක් අවුරුදු 50කට කිට්ටු වෙනවා 50කට කිට්ටු 50කට කිට්ටු දැන් මේ ගීතය ඔබ තෝරා ගන්න දැන් ගීත 10ක් තෝරන්න කියලා කිව්වහම පොඩි කාලේ ඉඳලා රේඩියෝ එකේ ගීත මහපු කෙනෙකුට මේ ගීතේටම විශේෂ වෙන්න හේතුව මොකක්ද ඒ ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ ගීතේ මේ ගීතේ තියෙන තනුව සහ මේ සුසංයෝගයට මං හරි අගය කරනවා ඉතින් ඒ වගේම මගේ පිරිඳ චිත්‍රපටි පෙනී දිනවා ඒකත් එක පොඩි තරංගා චිත්‍රපටය තරංගා චිත්‍රපටි ඒක ඉතින් ගීතේ සිත් ගන්නතුළු වුණා උදාර කාර්යපරම සහ මංජුල ප්‍රභාෂ් සුසංයෝගයට තමයි ඔබ සවන් දෙන්න යන්නේ ඉන්ද්‍රාණි පෙරේරා සහ දේවානන්ද වෛද්‍යසේකර මුල් ගීතය ගායනා කළේ ආචාර්ය පණ්ඩිත අමරදේවයන්ගේ සංගීතය ගීපද රචක ධර්මසිරි ගමකේ
සුම් දෙලින් වෙලි ශෘංගාර රාවේ නොසංගා නුවන් කොනින් සුපෙම් හැඟුම් නින්නාද නැඟූ තරංගා කුසුම් ලඳුන් විකුන් මොවින් අනුරාග ගීරාව නංගා ප්‍රසන්න ආනන්ද වික්‍රමගේ මහත්තයා තෝරපු ගීත තමයි අද අප රසවිඳින්න සිටින්නේ මාත්‍රාව වැඩසටහනේ. දැන් මේ ළඟ ගීතය හරි අපූර්ව උපමා රූපක තියෙන ගීතයක් කියලා හිතෙනවා. අර සඳ පළුවෙන් කියපු ගමම්ම අපිට මැද පෙරදිග රටවල් තමයි මතක් වෙන්නේ. මට හිතෙනවා මේ ගීතය දැන් හුඟක් වෙලාවට මේක හරියන්නේ නැහැ පිටරට යන්න ඕනේ රස්සාවකට කියලා කියන අය ඒ යන්න කලින් මේ ගීතය අහලා යනවා නම් හොඳයි කියලා. चंदन मंडे पौदलिक अद्यकीमकू तिहट इतर वगे उड़दे अभी सहज नल्लि नाट्यक मेदपेर दिखगेलवा तरुण तिबिच प्रश्नतम मे रखिया प्रश्न यदवसर तिबुना मट गिदरी तिबुने दिखाई ऑप्शन देखा है मुकद्द एकाक में होटल संस्था है होटल स्कूल लेकर तो गिल ले एके कोर्स का पाव में वकर ले ऐसी दिवि के टेकिंग वो ना होटल लेकर तो यान्द पुलवांग रस्सा वो कटा आनित ते का मैदे पेर दिगया नहीं तो मैदे पेर दिगया नहीं करना मांग को हित मकेम दी ने इतने कोहमारी मांगिया डर पासे मगे ते कई जनगत शिष्यो बिस्कोले आलू ये तो उन दिने केहम मैदे पेर दिग दी हम बहुना इतने यार සුවිසල් මැදුරුනේ ඉතින් ගිහිල්ලා පොඩි වැ මේ කෑමක් එහෙම කන ගමන් මට හැමදාම ওই සින්දුව ඇහෙනකොට ඒ සිදුවීම මතක් වෙනවා. කියන්නේ යන්නන මේ ඔර්ලෝසුවේ වෙලාව තියන් ඉන්නේ ලංකාවේ වෙලාව. ඒ කියන්නේ අර බනසින් හිතින් ඉන්නේ ලංකාවේ. සමහරු තමුන්ගේ දරුවෝ දැකලත් නැහැ. යාළුවෝ ඉතින් ඔයා මේ යාළුවෝ කියනවා ඉතින් රස්සාවක් තිබුණා නම් එන්නේ නැහැ මචං ඉතින් මේ කට්ට ගන්න බෑ ඉතින් කියාගෙන ඉතින් ඒක ඔය ගීතය තුළ මේවා වෙනවා ඒ වේදනාවක් විදිහට ඒ වේදනාවක් අත් වශයෙන් අර අගහිඟ මාල් මාලය ගෙලලා දුක්ඛින්ින්ද බැරි හින්දම දරු දෙන්න වෙස්සන්තර වගේ දරු දෙන්න දන් දෙන්න බැරි හින්දම මේ ඇවිල්ලා ඉන්නේ මං ආපහු වෙනකන් ඉන්නවා නේද මගේ රංකඳ කියලා එතරම් ප්‍රශ්නයක් තියෙනවා එතරම් ප්‍රශ්නයක් තියෙනවා ඒක ඒක අර වේදනාවත් එක්ක හරි රසබර ගීතයක්. ඉතින් ඒක මම මගේ බොහොම සිද්ගත් ගීතයක් ගෝක. ඒක තමයි ගොඩක් දුරට හේතුව. අපි ඒ ගීතේ රස විඳමු. රස විඳලා ඒකේ අර්ථය ග්‍රහණය කරගන්න උත්සාහ කරමු. නන්දා උඩවත්ත ගීපද රාශිකාව ජානක ෆොන්සේකාගේ සංගීතය සේනානායක වේරලියද්ද මුල් ගීතය ගායනා කළේ. අපි ආරාධනා කරමු අපේ ගායන ශිල්පියාට මන්චුල ප්‍රභාෂ්. අර සඳ පළුවෙන් නුඹව පෙනේ පාළු සිතේ විදාලි වේ මේ සුවිසල් පුර තනිව ඉන්නට මට ඔය සිත සවියගෙන අර සඳ පළුවෙන් ने पास के विदानवे मैं सुविसल पुर तनिव किन्नट मट ओय सित साविय गने Thank you.
තුරු හිස සිඹ සිඹ වැද මද නල මූණ නවිට ගී සවනට තුරු හිස සිඹ සිඹ වැද මද නල මූණ නවිට ගී සවනට අපි ඇල්හෙනේ පැල් මැස්සේ ගයූ ගීත ඒ සිහියට හිත බාවනු බැරි වීහෙන්නට හිතුනත් ආපසු ගමරට හෙට අදට වඩා හොඳ වේයි කුඳුරයි රහසින් යටි හිත අර සඳ පළුවෙන් නොබව පෙනේ පාලු සිතේ විනානිවේ මේ සුවිසල් පුර තනිව ඉන්නට මට ඔය සිත සවියගෙනේ අගහිඟමාලය ගෙලලාගෙන දුක විඳින්න බැරිහින්දම අගහිඟමාලය ගෙලලාගෙන දුක විඳින්න බැරිහින්දම මට වෙසසන්තර රජවාගේ දරුදන් දෙනු බැරි හින්දම පෙරසදී සිටින් අපි දෙන්නා උන් පැටිසියට අරගෙන හොඳ පරිස්සමින් මං එනතුරු ඉන්නවා නේද මගරම් කඳ අර සඳ පළුවෙන් නුඹ පෙනේ පාළු සිතේ සල්පුර තනිව ඉන්නට මට ඔය සිත සවියගෙනේ අර සඳ පළුවෙන් නුඹ පෙනේ පාළු සිතේ විනානිවේ මේ සුවිසල්පුර තනිව ඉන්නට මට ඔය සිත සවියගෙනේ අද අපි ජේෂ්ඨ රංගන ශිල්පී ආනන්ද වික්‍රමගේ මහත්තයා සමග දැන් ඊළඟට තෝරාගෙන තිබෙන්නේ ජිප්සීස් නායක සුනිල් පෙරේරාගේ ටිකක් වෙනස් ගීතයක් ඔහුගේ සාමාන්‍ය ආරට වඩා වෙනස් විදිහට ගායනා කරපු දැන් මට හිතුණා දැන් ඔබ ඉසිපතන විද්‍යාලයේ විද්‍යා විෂයන් ඉගෙන ගත්ත ශිෂ්‍යයෙක්නේ අන්තිමට කලාවට ආවේ ඒකත් ඒ වගේ වෙනසක්ද ඔව් ඒ වගේ වෙනසක් තමයි දැන් මම අපේ විද්‍යාලයේ විද්‍යා ගුරුවරයෙක් තමයි උපාලි අත්තනායක මහත්මයා ඉතින් ඔහුගේ ඒ දවස්වල තිබුණා නාට්‍යයක් හෙටත් අපි හමුවෙමු කියලා ඒ නාට්‍යයට මේ මේ වේදිකා සැලසුම් ලැබ් එක තුල හදනෝ යරේ බටවලින් එස්ලුම් බට ඔව්වට ඉතින් අපේ ශිෂ්‍යෝ අපිව සහභාගි කරගන්නවා ඉතින් සහභාගි කරගන්නකොට සර්ට තේරුණා මට ටිකක් මේ 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 කලාවට පොඩි ඇල්මක් මේකක් තියෙනවා කියලා පස්සේ ගමන මට දුන්නා මේ මේ වේදිකා නාට්‍ය එතකොට එතුමා රංගපාපු ජනප්‍රිය නාට්‍ය තිබුණා රන්කඳ නැට්ටුකාරි එතකොට සුභසහයස සුභසහයස මුල් කාලේ ඉතින් මට දෙනවා මේ ප්‍රවේශ පත්‍ර
මේ වැඩ කෙරුවට උදව්වක් වශයෙන් දෙනවා මේ මේ ගිහිල්ලා බලන්න කියලා. ඉතින් අර පොඩ්ඩක් අර මේ මේ කලාවට ආසාවක් චුට්ටක් තියෙනවනේ. ඉතින් අල්ලපු වැඩනේ ලොම්බිනිය පාරෙන් යහපැද්දිනේ. ඉතින් අර අර ඉබ්බදීය දැම්මා වගේ මේක ලැබිච්ච ගමන් ටක් ගල යනවා නාට්‍ය බලන්න. ඉතින් ඕක සිරිතක් පුරුද්දක් ගියා. ඊට පස්සේ හැම නාට්‍යයක්ම බලනවා. ඊට පස්සේ අපි හැන්දෑවට මේ රග ක්‍රීඩා කරනවා. මම අර ක්‍රීඩක මේ යාළුවොත් අරගෙන යනවා නාට්‍ය බලන්න. ඉතින් ගිය වෙලේ ඉඳන් අපි උන් හෝ කියනවා. මොකද මුන්ට නාට්‍ය අල්ලන්නේ නැහනේ. ඉතින් පස්සේ ගමන මේ ලුම්බිනියේ අපි හිටපු බාලසූරිය මේ 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 මුරකරු වගේ බලාගත්තු පැට්‍රික් ඇහැම ඔයා යන්න මේගොල්ලොන්ට යන්න දෙන්නේ මේගොල්ලෝ යවන්නේ නැහැ කිව්වා. ඉතින් ඔහොම ඔහොම චුට්ට චුට්ට කලාවට මේ වුණ ඒක තමයි ඔය ඒ පැත්තෙන් කෙලින්ම කලාව පැත්තට මේ වුණා. පාසල් කාලේ කලාවට ඇතිවෙච්ච යොමුව තමයි රංගන ශිල්පියෙක් බවට පත් වුණේ. ඊට පස්සේ හෝටල් ක්ෂේත්‍රය ගැන අධ්‍යයනය කරා. ඊට පස්සේ අතහැරලා දැම්මා. ඊට පස්සේ මොකද හම්බ වුණා පොළොන්නරුව පැත්තේද කොහෙද හෝටලයකට යන්න. ඉතින් ඊට පස්සේ ඉතින් මේ පිස්සුව තියෙන්නේ මේකනේ. ඉතින් මේ මේක පස්සෙම තමයි දුවන්නේ. ඒක හොඳ පිස්සුවක් කියලා හිතන්නේ නැද්ද? හිතනවා හිතනවා. දැන් නම් හිතනවා. විලාවකට හොඳක් දෙපැත්තම තියෙනවා ඉතින්. අපි සුනිල් පෙරේරා ගැන කතා කරමු. මේ ඔහුගේ අර රිද්මෙන් ටිකක් අඩු ගීතේ තමයි. ඔව් ඇත්ත වශයෙන්ම කියනවා නම් සුනිල් එක්ක මට වැඩ කරන්න ලැබුණා කීප එක මේ ටෙලි නාට්‍යයයි මගේ ටෙලි නාට්‍යයකට තේමා ගීතේ පවා ගායනා කළා සුනිල්. හැබැයි මම මේ ගීත දෙක මම අර රේඩියෝ පිස්සනේ මේ සින්දු දෙක මට කනේ වැටිලා දෙන්නේ. අපසක් මම සුනිල්ෙන් අහුවා සුනිල් අර සින්දු දෙක මොකද සුනිල් මේ හිට් මෙන් වැඩි ප්‍රසිද්ධ නැත්තේ හිටුනේ කිය. පස්සේ මට ඉඳන් කිව්වා මචං මේකනේ මචං මම ඉතින් සින්දු කියනවා ඉතින් ඒ කාලේ සින්දු කියනකොට කට්ටියත් එක්ක ඔක්කොම කෙල්ලෝ බලන්නේ මේ මල්ලවආරච්චි මල්ලවආරච්චි තමයි මිල්ටන්ට කියන්නේ මල්ලවආරච්චි ඔය ජෝතිපාල ඒ කට්ටියගෙනේ. ඉතින් මටත් හිතුණා මේ කෙල්ලොන්ගේ පොඩි මේකක් ගන්නත් එක්ක නිකන් පොඩි ලවුඩ් සෝන් එකක් මේ ටිකක් ඒ වගේ එකක් ස්ලෝ බීට් එකේ සින්දුවක් කියන්න කියලා තමයි ඔය සින්දුව කිව්වේ. හැබැයි තින් සින්දුව ඒ දවස්වල නම් ජනප්‍රිය වුණේ නැහැ. පස්සේ මිනිහව හරි ගියේ නැහැ මචං වැඩ කළේ නැහැ. ඉතින් පස්සේ මං අතහැරලා දැම්මා. ඊට පස්සේ මං කියන විදියටම කියාගෙන ගියා කියලා. ඉතින් ඕකෙන් අපිට පොඩි පාඩමකුත් දෙනවනේ චන්දන. ඔව්. හා ගැළපෙන දේ තමයි හරියට කරන්න ඕන කියලා. තමයි සුදුසු දේ. ආ තමුන්ට සුදුසු දේ තමයි කළ යුත්තේ කියලා. බැරි දේ කළ යුතු නැහැ. අපි බලමු මේ ගීතය ගායනට අද වෙනසක් කරමු. උදාරා කාර්යපරිබුට ආරාධනා කරමු අපේ ගායන ශිල්පිනියට. සුනිල් පෙරේරා මුල් ගීතය ගායනා කළේ. සංගීතවත් කරමින් චන්ද්‍රා දේවාදිත්‍ය ගීතය රචනා කළේ. සිදුවූ සමුදේ
අද මාත්‍රා රස මතක බෙදා ගන්නට අප සමග සිටින්නේ ප්‍රවීණ කලාකරුවෙකු වන ආනන්ද වික්‍රමගේ මහත්මයා. ටෙලිනාට්‍ය නිෂ්පාදකයෙක් ලෙසත් හඳුනන්න පුළුවන් නේද? ඔව් මේ ටෙලිනාට්‍ය පහක් නිෂ්පාදනය කරලා අධ්‍යක්ෂණය කළා. මේ ඒ කියන්නේ චන්දන මේ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයෙක් වීම නෙමෙයි මට තිබිච්ච මේක. මේ පොඩි අපි ඔහම වැඩ කරනකොට අඳුන ගන්නවනේ සෙට් වෙනවනේ ටීම් එක. ওই ටීම් එකක් එක්ක මොනා හරි කිරීම තමයි ප්‍රධානම දේ කියලා. එහෙම මේ 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 හොඳ නිර්මාණ තෝරාගෙන මේ පහක් මම අධ්‍යක්ෂණය කළා. ඉතින් ඒකට අපේ හිතවත් නළු නිළියෝ කැමරා ශිල්පියෝ ඔය වගේ ඉතින් ඒකෙන් තමයි වෙස්මාරුව ස්වර්ණවාහිනී පාට විද්‍යාලය ස්වර්ණවාහිනී ටෙලිකා මේ නාට්‍ය දෙකක් විකාශනය වුණා. ටූ ඉන් වන් ඔය වගේ හදපු දසුන ටෙලිනාට්‍ය පහක්. ඊට පස්සෙත් ඉතින් කරන්න කියලා හිටියා. ඉතින් ඔයකුත් බාධකත් එක්ක ඒක මග ඇරුණා. ඔබගේ නාට්‍ය ජීවිතේ දැන් ලංකාවේ ඉතාම ප්‍රසිද්ධ වෙච්ච වැනිසිය වෙලෙන්දා උතුරේ රාහුල නේනගේ සූදුව සාජන් නල්ලතම්බි දෙවුලව දෝනි මේ වගේ නාට්‍ය ගණනාවක් අතරක පාලා තියෙනවානේ. ඔව් ඔව් ඔව්. නාට්‍යයේද වේදිකාවද සිනමාවද ඔබේ ජීවිතේට වැඩියෙන්ම සතුටක් ගෙනල්ලා දුන්නේ? සතුටක් කියන්නේ මෙහෙමයි. දැන් වේදිකා නාට්‍ය රංගපෑම දුෂ්කරයි. නමුත් ඒ අත්දැකීම් හරි වටිනවා. වටිනවා කියන්නේ අර ප්‍රේක්ෂකයොත් එක්කම රංගහලක අපි කොටු වෙලා ඒ ප්‍රතිචාරය අපි දෙවිලෙම ලැබෙනවනේ. ඒක ප්‍රධානම දේ, ප්‍රධානම කාරණේ. දැන් අපි කැමරාවක රංග ඉදිරියේ රංගපාලා එනකොට අපිට ඒක එහෙම දැනෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා බලා තෘප්තියක් ලැබෙනවා වේදිකාවෙන්. හැබැයි ඉතින් අමාරු දුෂ්කර වේදිකාව තමයි. ඔව්. ගෙදර එනකොට ලැබෙන තෘප්තිය මං හිතන්නේ වේදිකාවේ අඩුයි මේ කාලේ. ඔව් මේ දවස්වල ටිකක් අඩුයි. දැන් මං කැමති මීළඟ ගීතය ගැන අහන්න. ඒක ඉතාම විශේෂ ගීතයක් කියලා මට හිතෙනවා. රවි සිරිවර්ධනගේ අපූර්ව ගීපද රචනාවක්. මේකේ තියෙන්නේ මේ විවාහකෙක් තමුන්ගේ පරණ පෙම්වතිය දකින අවස්ථාව. ඒක හරි ලස්සනට ලියලා තියෙනවා කියලා හිතෙනවා. මං කැමති ඒක ඔබේ විවරණය අහන්න. මේක චන්දන ඇඟ හිරිවට්ටන සින්දුවක්. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි ආදරය කරනවානේ. ආදරය කරනවා, ආදරය කරලා අපිට හැම අපි ආදරය කරන හැම කෙනෙක්ම පෙම්වතියක්ම අපිට විවාහයෙන් කෙලවර වෙන්නේ නැහැ. ඒ නොයෙකුත් නොයෙකුත් බාධක වල මං කිව්ව අර අබිනිෂ්ක්‍රමණය කරලා සමාහිරට ලැබෙනවා, සමාහිරට නොලැබෙනවා. නමුත් මේ රචකයා මේ වචන ටික හසුරවලා ගීතේ ලියලා තියෙන විදිය හරීම සංයමයකින් සංවරව අයින් මේ කොටින් මර වචනේ අහිංසක විදියට පරවුණත් මල් අතීතේ සුවඳ හදවත සමීපේ කියලා. මේක සමහරවිට ඔබට පෞද්ගලික අත්දැකීමක් වගේ දැනෙනවද? ඔව් පෞද්ගලික අත්දැකීමකුත් වෙනවා. මම චන්දනගෙන් අහන්න ප්‍රශ්නයක්. මේක චන්දනන්ට පෞද්ගලික අත්දැකීමක් නැද්ද? මම දන්නේ මේක කාටද නැත්. ඒකරි ඉතින් ඒකයි මම මේ ගීතේට අහන්නේ. මෙතන මේ ගීතේ කියවෙන දේ ඇතුලේ පරණ පෙම්වතිය සම්බන්ධවින් කිසිම වෛරයක් හෝ රාගයක් හෝ එහෙම සිතුවිල්ලක් අතට බාන්නේ නැහැ. එහෙම දෙයක් නැහැ. කිසිම දෙයක් නැහැ. ඒක දැන් සමහර ගීත අපිට දන්නවනේ. ඉතින් ඔබ පෙම් කරන අපි කුමාරී වගේ ගීත බ්ලැක්මේල් කරගෙන හරි මෙහෙම හිටියා. එහෙම හිටියා එහෙම තියලවලේ සමාජ මාධ්‍යවලත් අද ඕනේ තියෙන්නේ ගොඩක්. ඉතින් මේ පෙම්වතා බොහෝම අහිංසක විදියට ඒක මෙවන මං හරි කැමති වචන දෙකක් තියෙනවා ඒකේ. මේ මගේ මේ මොන පෙම්වතියද මේ මගේ ඉපැරණි පෙම්වතිය. ඉපැරණි කිව්වා අපිට සෙල්ලිපියක් නිමතක් ඉන්නේ. නමුත් අර ඒ පෙම්වතිය අර හඳුන්වන විදිය මගේ ඉපැරණි පෙම්වතිය හරි ලස්සන ගැලපුමක් ඒ වචන. මං හරි කැමතියි. ඒ අපි බලමු ඔබ මේ ගීතයට කැමති වෙනවද කියලා. කරුණරත්න දියුල්ගෙනේ මුල් ගීතය ගායනා කළේ රවි සිරිවර්ධනගේ ගීපද රචනාව, රෝහණ වීරසිංහන්ගේ සංගීතය, අපේ ගායන ශිල්පියා මංජුල ප්‍රභාෂ්. Thank you.
කෙනෙක් බිරිඳක් වෙලා ලෝකාට හොනොම උරුමති සතුටින්ද ඔබ පෙරටත් වඩා මගේ ඉපැරණි පෙම්වති අම්මා කෙනෙක් බිරිඳක් විනා ලෝකාට හොනොම උරුමති සතුටින්ද ඔබ පෙරටත් වඩා මගේ ඉපැරණි පෙම්වති මමද සැමියකේ ඇයට අවනත දෙදරුවන් ළඟ නිවන සරතැස කාලෙගේ වැලි තලාවේ සබඳකම් සැඟ වුණාවේ අම්මා කෙනෙක් බිරිඳක් වෙලා ලෝකාට හොනොම උරුමති සතුටින්ද ඔබ පෙරටත් වඩා මගේ ඉපැරණි පෙම්වති අතර මග සුනු විසුනු පැතුමක මතක මෙහෙරේ තාම හිත යට පරවුනත් මල් අතීතේ සුවඳ හදවත සමීපේ අම්මා කෙනෙක් බිරිඳක් වෙලා ලොවකාට හොනුම උරුමැති සතුටින්ද ඔබ පෙරටත් වඩා මගේ පැරණි පෙම්වති අම්මා කෙනෙක් බිරිඳක් වෙලා ලොවකාට හොනුම උරුමැති සතුටින්ද ඔබ පෙරටත් වඩා මගේ පැරණි පෙම්වති අද රසබන්තක ආනන්ද වික්‍රමගේ මහතා සමග මීළඟ ගීතය නම් වයසට නෙමෙයි තෝරලා තියෙන්නේ කියලා හිතෙනවා. ඉතාම තරුණේ තෝරගන්න ඕන ගීතයක්. බම්බර වගේ විශේෂ කාර්යයක්. දැන් ඇත්තට මම කැමති දැන් ඔබට දැන් විශේෂකාර පුතාලා දෙන්නෙක් ඉන්නව නේද? එක්කෙනෙක් නම් මෙතන ඉන්නවා. අනිත් එක්කෙනා දැනට ඉංගලන්ති මේ බිරිඳට දරුව හම්බෙන්නේ ඉහිල්ලා. ඒ දෙන්නම රංගන ක්ෂේත්‍රයේ හිටියා. ඔව් එයා මේ මුල් කාලේ සංකේත් හිටියා. පස්සේ ඉතින් විවාහත් එක්ක මං හිතන්නේ ඉතින් එයාගේ ජීවිතේ පොඩ්ඩක් වෙනස් වුණා. රංගපෑමෙන් ටිකක් අයින් වුණා වගේ මට තේරෙන්නේ. දැන් මේ ගීතය බම්බර වගේ විශේෂකාරයා මේක ගැන ඔබගේ අදහස දැනගන්න කැමති. දැන් මේ වගේ ගීතයකට මේ කැමති වෙන්නේ ඇයි? දැන් මේක මේ තරුණෙක් නේ කියන්නේ ඇත්ත වශයෙන්ම තරුණිය ගැන කියවෙන ගීතයක්. ඉතින් මේ සංගීත හොඳට ගායනා කරනවා. ඒ වගේම මේ අපේ සත්තු
අපි ඉන්නේ සත්තුන්ගේ ලෝකේ ඔක්කොම ලා කට්ටිය මේකේ ඉන්නවා මේ පදමාලාවේ ඉන්නවා සාමාන්‍ය චන්දනේ දැන් අපි මේ සින්දු ලියවෙන්නේ නැහනේ ආ බඹරට දෙබරට කාක්කට ගිරවට කපුටට මයිනට දැන් මේ ඔක්කොම එක මේ විශේෂකාරය මේ තරුණයාගේ තියෙන ආකල්පනේ කියන්නේ ඉතින් අනිත් එක ඉතින් මම මේ වේග රිද්ම ගීත වලට පොඩි කාලේ ඉඳන්ම හරි ආසයි ඔය සංගීත සම්දර්ශන බලන්න යනවා වාද බයිලා එතකොට මේ එම්.එස්. ප්‍රනාන්දු මහත්මයාගේ ඇන්ටන් යෝන් මහත්මයාගේ වාද බයිලා ඉස්සර විහාරමාදී විද්‍යාලයේ තිබුණා රුපිය ලයිට් ටිකට් එක මේ සතියකට සතියන්තයට ඔය කොහොම ගායක ගායිකාවෝ එකතු වෙලා සින්දු කියන සංගීත සම්දර්ශන ඕවා ඉතින් මම කුළු මම හිතන ඔය කාලේ එක පැත්තක වාද බයිලා තියෙනකොට අනිත් පැත්තේ කවි මඩු තියෙනවා අපි මට හොඳට මතකයි මම තාත්තත් එක්ක යනවා කවි මඩු කවිමඩුව බලන්න බොරලේ YMB එකට. ඉතින් වාද බයිලක් තියෙනවා ඔය අතරේ කොළඹ කොහේ හරි දැනක තිනකොට අම්මා හැම තාත්තා හැම කැමතිනේ වාද බයිල බලන්න යනකොට. වාද බයිල බලන්න යන්න එපා. ඒක පොඩි නිකන් ඒ කාලේ ඉඳන්ම තිබුණ පොඩි පහත් කළා මේවා කරන එක. නමුත් ඇත්ත වශයෙන් ඒක ඒකත් එක්තරා කලාවක්. ඔය මිස් ප්‍රනාන්ද කට්ටියම ආවේ ඉතින් ඒ වාද බයිලත් එක්කනේ. බයිලා චක්‍රවර්ති උනේ. ඒ කාලේ බයිල කණ්ඩායම් හිටියනේ නේද කණ්ඩායම් මේ වගේම හිටවන කවි කියන්නත් කවි මඩ වලත් ප්‍රසිද්ධයි ප්‍රසිද්ධ කට්ටිය හිටියා ඒ අයගෙන් ලැබපු ආభాෂිය ඔබගේ නිර්මාණ වලට එහෙම නැත්නම් රංගපෑමට බලපෑමක් කළා අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම චන්දන මම හිතන්නේ අපේ තෙතමනයක් තියෙන්න ඕනේ අපිට කලාකරුවෙකුට කියන්නේ නිර්මාණ බිහි වෙන්න මේවා වෙලා බෑ ඉතින් ඔය හැම දෙයක්ම අපි මේ ආභාෂයට ගන්න උනේ ඒක පරිශීලනය කරන්න උනේ කවි අහනවා අපි ඉස්සර සින්දු කියනවා සින්දු බලනවා බණ අහනවා බණ කවි බණ වගේ දේවල් ඔය හැම දෙයක්ම මේ මේ සෝමහාඳුරන්ට ඉස්සෙල්ලා හිටියා මේ මතක ඇති චන්දනන්ට පානදුරි අරිය ධම්මහාඳුරෝ කියලා. ඊ අරිය ධම්මහාඳුරුවන් එක්ක ආව පුදුම තරුණ ප්‍රවාහයක්. මේ කියන්නේ කොල්ල කෙල්ල අපේ වයසෙම වගේ තමයි 16 18 22 වගේ මට මතකයි ලුම්බිනි මහාවිද්‍යාලේ මේ තිබුණා මේ අරියදම් මහාඳුරන්ගේ ධර්මදේශනය. එදා ඉතිරෙන්න සෙනග. ඒ කියන්නේ 70 ගණන් වල තරුණයෝ වැල්ලක් විදිහට මේ ඒක දැන් මේ අපි හිතනවා මේ සමාජ මාධ්‍ය වලට මේ ඉන්නවා කියලා ඒ වගේ විශාල වැල්ලක් බවට පත් වුණා. ඉතින් අවාසනාවකට එතුමා මේ මුනාසේ අපවත් වුණා. ඊට පස්සේ අපි සෝමහාඳුරන්ගෙනුත් ඒ රැල්ල ඇති වුණා. නමුත් ඉතින් ඒක දැන් ටිකෙන් ටික ටිකෙන් ටික අඩුවෙලා යනවා. හොඳයි අපි මේ ගීතය අහමු. අනිත් එක මේ චන්දන මේ තවත් එකක් නේ මට කියන්න බැරි වුණා. දැන් මේ අපිට පොඩි දැන් මේක රාත්‍රියේ බලනවානේ ඉතින් කට්ටි. ආ පොඩි උත්තේජනයක් දෙන්නත් තිබේ. අර අපි වචන කියන මෂා එකක් දෙන්නත් එක්ක. හේමසිරි හල්පිටගේ ගී පද රචනාව අර්නස්ට් සොයිසාගේ සංගීතය. සංගීත වික්‍රමසිංහ ගායනා කරපු ගීතය ගායනට අපි ආරාධනා කරමු. මංජුල ප්‍රභාෂ් අපේ ගායන ශිල්පියාට වගේ විසේකාරයා මම දෙබර වගේ ගණංකාරයා සමනලය වගේ මම හැඩකාරයා මේ මැස්ස වගේ හරි වැඩකාරයා බමර වගේ විසේකාරයා මම දෙබර වගේ ගණංකාරයා සමනලය වගේ මම හැඩකාරයා සවාගේ හරි වැඩ කාරයා කියනවා වගේ රස වැහෙන සින්දු කියනවා මොනර රජා රංග දෙන විදිහට අගේ
කොතනත් මම රඟ දක්වනවා මම කපුට වගේ කපටිකමට නැහුරු වෙන්නේ කිරි කොකා වගේ හැමතැනදිම කැපිලා පෙනෙන්නේ බමර වගේ විසේකාරයා මම දෙබර වගේ ගණකාරයා සමනලය වගේ මම හැඩකාරයා මේ මැස වගේ හරි වැඩකාරයා නිහඬව ඉන්නවා නියම තැනදි කතා කරනවා උකුස්ස වගේ දුර තියාම දකිනවා අනතුරකදි මට තේරෙනවා නැගිරව වගේ නිතරම මම කතා කරන්නේ පොර කුකුල වගේ කොතන ගියත් දිනලයි එන්නේ බමර වගේ විසේකාරයා මම දෙබර වගේ ගණකාරයා සමනලය වගේ හරි හැඩකාරයා මේ මැස්ස වගේ හරි වැඩකාරයා බමර වගේ විසේකාරයා මම දෙබර වගේ ගණකාරයා සමනලය වගේ මම හැඩකාරයා මේ මැස්ස වගේ හරි වැඩකාරයා බිඳුනු බැඳුනු සිතක රස මතක අවසන මාත්‍රා අද අපි ප්‍රවීණ රංගන ශිල්පී ටෙලි නාට්‍ය නිෂ්පාදක ආනන්ද වික්‍රමගේ මහතා සමග දැන් ඔබටත් පුළුවන් ආනන්ද වික්‍රමගේ මහත්තයා වගේ රන් FM ගුවන් විදුලියෙන් මේ වැඩසටහනට නිතිපතා සවන් දෙන්න දැන් මේ වැඩසටහන ලබන සෙනසුරාදා රාත්‍රී 10ට ප්‍රචාරය කරනවා FM 88.1 CI.5 එහෙම නැත්නම් www.runfm.lk ඔස්සේ. දැන් මේ ළඟ ගීතය මම හිතන්නේ හැම කාලෙටම වටිනා ගීතයක් මේ කාලෙට වැඩිය වටිනා මම හිතන්නේ. නැති බැරි මොහොතක පිහිටට එන්නේ මෞනි පියාණනි ඔබ පමණයි. මේක චන්දන මං සලකන්නේ ඇත්තටම ගීතයක් වශයෙන් නෙවෙයි. මේක තමයි ධර්මතාවය. සත්‍ය. ඒ කියන්නේ දැන් අපි යාලු මිත්‍රයෝ ආශ්‍රය කරනවා ඉතින් බොහොම සමාගම් තියාගන්නවා ඈත් එක්ක නමුත් අපිට ඉතින් හැමතිස්සෙම නැති බැරි වෙලාවක් එනවානේ ඉතින් ඔය නැති බැරි වෙලාවක් ආවොත් අපිට පිට වෙන්නේ දෙමව්පියෝ තමයි ඒ කියන්නේ අපේ අම්මා තාත්තා බේත් ගන්න දෙන සල්ලි මට දෙනවා මට හොරෙන් ඒ කියන්නේ ඒ නැතිබරිකම දැන් අප හැමෝටම කියන්නත් බෑනේ චන්දන. අපි මොකක් හෝ අවස්ථාවක අපි හැමෝටම අමාරුකමක් තියෙනවානේ. ඒ අමාරුකම බය නැතුව මම ඒක දැන් ඇත්ත වශයෙන්ම අද සමාජයට හරි වටිනා ගීතයක් කියලා මේ ඔය කියපු එක හරියට හරි. ඒ කියන්නේ අද දරුවන්ට අන්තිමට අම්මයි තාත්තයි තමයි ඉතින් නැතිබැරි වෙලාවට නැතිබැරි වුණත් ඒගොල්ලෝ තමයි උදා මේ උදව් උටින්නේ. ඉතින් මහාචාර්යතුමා ලියලා තියෙන මේ ගීතය මේ ගීතය අහන්න ඉස්සෙල්ලා මට හිතුණා දැන් ඔබ මේ කාරණේ පැහැදිලි කරනකොට දැන් ඔබගේ මුල් කාලයේ රංගන ජීවිතේ අපි චරිතාංග නළුවෙක් විදිහට දැක්කා. දැන් වර්තමානයේ ඔබේ නම කිව්වොත් කාට හරි මතක් වෙන්නේ හාස්‍ය රංග ශිල්පියෙක් හැටියට. මේ ගීතයට වඩා වෙනස් කාරණයක් මම අහන්නේ. දැන් අපි දන්නවා බොහෝ රංගන ශිල්පීන් හිටියා ඉතාම විශිෂ්ට චරිතාංග නළුවෝ නමුත් ඔවුන්ගේ ජීවිතය අවසන් වුණේ හාස්‍ය රංග විකට නළුවෙක් විදිහට. දැන් ඒක වරදක් හැටියට නෙමෙයි මා දකින්නේ. නමුත් මේක සමතුලනය කර ගැනීම හෝ නැත්තම් ඔබගේ විශේෂ කැමැත්තක් තියෙනවද මම මේ කොමඩි විදිහට එහෙම විශේෂයක් මගේ නැහැ. හැබැයි චන්දන ඕකේ මේ ප්‍රේක්ෂකයන්ගේ අතනොත් පොඩි වැරද්දක් සිද්ධ වෙනවා.
एक दें अभी उन्दट चरित रंगपाल चरितांग नल्वशी मेवन को हास्य मुखरिका रंगपाण विनसतु एक प्रेक्षक कमती इतनी वैधि वशे कमती हास्य पेटने ईट पे हम बलापुर प्रेक्षक मे आगे कॉमेडी अर्थम सीरियस रंगपाण इतकोट ईट पे नलवट को निलियट असाधारण अक्नो निर्माण कर तोरगा मेकंड मे आम हरिया एक दक्षता वेतन मे चरितांग गति नलुगे अटेन नम तिथि दक्ष नलुक तोरा बीरा हम उदाहरण तम चंदन मे अभी जो अभिविक्रम महात्म्य जुवया वेलिकतरी पिन्नी वेलिकतरी काले मुल काले तो रंग पैबी हासी जनक चरित इट पास वेलिकतरी गौरी मुदलाली तनिकर कानपीट पेरल इतनी दक्ष नलुकुट हरियट विषय हदार रंगपान किनकूट उमना देख बैलेंस कर बोलो माचार्य सुनील आर्यरत्न गी पद रचना संगीतवत्कर मुलगीते गायना कले आचार्य रोहन वीर सिंह अदापि आराधना करमु वेनसकटात एक उदारा कार्य पेरमट मे गीते गायन I'm not afraid to die.
आनंद विक्रमगे महात्म्यागे रस मतक आतरिन अद तोरगत्त अंतिम गीते मेकट इसला गीत तेरीम सह गीगन कथाव आगन हिटियाम मटार ग्वान विदुलियत इताम अलुम करपु तरुण्यागे नतन दरुआगे इंदलाम मूल पटंगन इतुना इसर काल रेडियो कहान कोहमद पटंगत्ते अरे मे इधर से दिबुना निजान रेडिव्यूशन के ली पेटी हतर स्पेटी मेरा तरम पाट दलगा गुआन विदुली पाविचिकली अरे परण रेडियो एक अरे इक स्विच स्विच हतर केबल क्रमेट वगे मे स्वदेश सेलंद सेवे दिमल सेवे सहकतम थिंग अहन थिंग मसेट रुपया दहाँ अरे कार्ड पंच अरगने ओके थिंग आप इगन गे मे विभाग तीन एक टग्गल मारक रुड़वा मेके युवा एक गिनेवा ओने की युवा गिने अभी तात मे अभी उम विभाग काले पाड़ काले मेके अवन अरे इसर धर्म अडवी तीन रेडिव्यूशन का एक अरे धर्म अडवी कोलपेटी इंका धर्म अडवी इंका रेडियो आने वीक तीन उड उड़नीस मे अहे इधन धर को उड़ने गल मंग अरगट कन दीगना आगे नीन सिंधु यान आगे गुट इक कटहांड अलूद ज्योति बाल मिल्टन ये कट्टी पसे तरुण कटहांड मे एक तगल मट मे तरुना बेदुना 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 बल्न गुट मे विक्टर रत्नायक मे गायक विक्टर रत्नायक सिशील सुलंग वेल्ले ईट पास गीत दिखत नग्मिया पाऊंदा मे गायक सनत् नंद सिरी मे मे एवल दल ओके अरे सिंधु अरे आगे इटे मे एलम पुट पुट वैटे तामते कर रेडियो हेमतीस्से महान निवाड़को आप मे मे रेडियो तीन चंदन कुसिए ये मे දැන් නෝනට උදව් කරන්න ඕනේ මං ඉතින්. ගෙදර කුස්සිය වැඩවලට උදව් කරනවා. හොඳ ස්වාමි පුරුෂයෙක්. අපොයෝ පොල් එහෙම ගාලා දෙනවා ඔක්කොම කරනවා. ඉතින් අපි දෙන්න එකට රේඩියෝ එක අහනවා. මොකද දැන් සාලේ ආක්‍රමණය කළා තියෙන ටීවී එකනේ. ඉතින් ඕකේ බටින දෙහෙත් බලනවා නෝ දන්න මේ බලනවා. ඔය හැම එකම බලනවානේ. ඉතින් පොඩි ළමයි නැති නිසා අපේ ගෙදර ඒක ඒ හැටි ප්‍රශ්නයක් නැහැ. නමුත් අර රේඩියෝ එකේ තමයි හැමතිස්සෙම කන දෙන්නේ. නැත්තම් මේ මේ ෆෝන් එකේ मुखरी दम आप पर्ण सिंधु तम फोन दी गीत मत कातरी तम मील गीते तोरगते वगेम बे गीते वेरसाने अवसान युदान तब योजना कला सतर वरान देव महाराज सतर तिंग मेघने चंदन दिशा पुटिकाले हनोने अतर वरान देवी वो අපිට ආශිර්වාද කරපු හැටි අපි පොඩි කාලේ ඉඳන් ඔය ගැමිලාට දුටු ගැමුණු යුද්ධ කාලේ ඉඳන් ඇවිල්ලා මොනෝහරි වික්‍රමයකින් ලංකාව බේරෙනවානේ. ඉතින් ඔහු ඇවිල්ලා ඇවිල්ලා මෑත භාගයේ වෙච්ච දේවල් නේ. ඉතින් ඔය මේ මේ 71 කලබල 80 88 කලබල ඊට පස්සේ යුද්ධය 30 අවුරුදු සාප යුද්ධය ඊට පස්සේ කොයින් ඔය හැම දෙයක්ම ආවා. ඉතින් ඇවිල්ලා කොහොම හරි පොට අන්තිම මොහොතේ पुटक पैदेन इध अभी विश्वास करना हतरारा देयो कुहे अरे अभी दे बला मम्मी की मगिनी मे मुल रटदिया अभी रटदिया इधवा मे गीते मे रत्नश्री मत हर लसन वचन दिख गलपल दिन अभी नष्ट अभी अतीत मेव कोम मेवा कल रुअलीसगड पहाने वगे दीवल मेवा कल अरे කිරිත් පෙන් ඉහිනවා කියන්නේ කිනිත් කිවක් මල් කිවක් මල් කිනිත් ඒක හරි ආනිසංශය මම හරි කැමති ගීතයක් කියන්නේ හැමදාම මම උදේට අහනවා මම කියනවා හැමෝටම අහන්න පුළුවන් නම් හොඳයි ඔය සින්දු මේ ගීතේ කියවෙන ප්‍රාර්ථනෙට මම හිතන්නේ අපි සියලු දෙනාටම අපි දෙන්න විශේෂයෙන් මේ මේ වගේ වකවානුවක ගීතේ අහන්නට පෙර අපේ යුතුයකම අපේ ස්වර්ණ වාහිනී ආරාධනය පිළිගෙන අද පැවැණීම පිළිබඳව आनंद विक्रमगे महत्ट अभी स्तुतिवंत वब कटुआ पुत्र अट तेक्कम इवागे निदो नीरोगी सप प्रार्थना करना
අදත් මාත්‍රා වැඩසටහනේ සංගීතය වෙනද වගේම උදේෂ් සිඳුල ප්‍රමුඛ සාරෝ අපේ තරුණ වාද්‍ය වෘන්දය උදාරා කාර්යපර්ම සහ මංජුල ප්‍රභාෂ් අද ගායනයෙන් අප රසවත් කළේ අවසන් ගීතයේ රත්නශ්‍රී විජේසිංහන්ගේ ගී පද සංගීතවත් කළමින් ගායනා කළේ ආචාර්ය පණ්ඩිත අමරදේව අපි අපේ ගායක යුවළට ගීතේ බාර කරනවා ගායනට මේ ගීතයත් සමගින් අද වැඩසටහන නිමවටපත් වෙනවා අපි යලි හමු වෙමු වරම් දෙව් මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ තුවක් මල් කිනිත්ෙන් සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ තුවක් මල් කිනිත්ෙන් බැනන් ඉලවට හංස පියාපත් සලමින් පලාපෙති බැනන් ඉලවට හංස පියාපත් සලමින් නුඹේ පායටින් සඳකන පහන පායලා බ්‍රහස්පති තාරකාව මුදුන් වෙයි සරත් නුඹ ගැබ ස්වර්ණමාලි මහසෑ අග කොත් පලන්දලා ස්වර්ණමාලි මහසෑ අග කොත් පලන්දලා සතර වරම් දෙව් මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ තුවක් මල් කිනිත්ෙන් සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ තුවක් මල් කිනිත්ෙන් සතර හතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ තුවක් මල් කිනිත්ෙන් සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් පිරිත් පැන් ඉසිති පුතුනේ තුවක් මල් කිනිත්ෙන්